සිදුවීම සිද්ධ වෙන්නේ මෙන්න මෙතනදී කැටපත් පවුර අසලදි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයාලා ඔය දැන් දැක්කේ මේජර් ෆෝබ්ස්ට වලසා පහර දුන්න හැටි. ඕවා ඉතින් දකින්න පුළුවන් වෙන්නේ හෙළමන්සයා YouTube channel එකෙන් විතරයි. කැටපත් පවුර කිව්වහම මතක් වුණේ ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා කැටපත් පවුර තිබිලා තියෙන්නේ කුරුටු ගීලියන්න කියලා. මොකද දැන් අපිට උගන්වන ඉතිහාසයෙන් අපිට කියා දෙන්නේ එහෙමනේ. කැටපත් පවුරේ කුරුටු ගීලියලා තියෙනවා. එතකොට කෙනෙකුගේ මනසට යන්නේ කැටපත් පවුර නිර්මාණය කරලා තිබුණේ එන අයට මොනවා හරි ලියන්න කියන අදහස තමයි යන්නේ. ඇත්තටම අපි බලමු කැටපත් පවුර එදා දවසේ නිර්මාණය කළේ කුමකටද කියලා. පළමු අරමුණ තමයි මේ වීදිය දිගේ යන කෙනාව ගලෙන් පහළට වැටේ කියලා ආරක්ෂිත බැම්මක් විදිහට තමයි කැටපත් පවුර නිර්මාණය කරන්නේ. දෙවැනි එක තමයි කැටපත් පවුර දිලිසෙන නිසා. කැටපත් පවුර නිර්මාණය කරලා තියෙන්නේ දිලිසෙන්න. ඒ නිසා ආලෝකය පරාවර්තනය වීමෙන් සීගිරිය දිහා කෙනෙකුට එක එල්ලේම බලන්න බැරුව යනවා. අපි ඔය ඇවිදගෙන යනකොට කුරුටු ගීලියලා තියෙන ඇතුල් පැත්ත වගේම කැටපත් පවුරේ පිටත බිත්තියත් සුමට කරලා තියෙන්නේ දිලිසෙන තත්ත්වයට පත් කරලා තියෙන්නේ. ඒ නිසා හිරු එළිය සීගිරි පර්වතයට වැටිලා ආපසු පරාවර්තනය වෙනවා. ඒ කියන්නේ සීගිරියට යම් කිසි පහරදීමක් සිද්ධ වුණොත් මේ ආරක්ෂිත බැම්ම පිටිපස්සේ ඉඳලා සෙබළුන්ට පුළුවන් පහළ උද්‍යානයේ ඉන්න සතුරන්ට පහළ පහර දෙන්න. සතුරාට හොයාගන්න බැරුව යනවා කොහෙන්ද ඊතල හෙල්ල පහරවල් එල්ල වෙන්නේ කියලා. මොකද උඩ බලපුහම සියලු දේ දිලිසෙන නිසා. මේ දෙවැනි හේතුව. තුන්වැනි හේතුව තමයි ඉතාම සුමට දිලිසෙන පෘෂ්ඨයක් අසලින් යනකොට අපිට අපේ ප්‍රතිබිම්බය නැවත පේනවා. අපිට අපි දෙස බලන්නට පුළුවන්. ඉතින් ඒක සීගිරිය වගේ සුන්දර තැනකට ඉතාමත්ම ගැලපෙන දෙයක්. ඒ නිසා තුන්වැනි හේතුව විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් තමුන්ගේ ප්‍රතිබිම්බය නැවත බලා ගැනීම සඳහා දර්පණයක් විදිහට කැටපත් පවුර නිර්මාණය කරලා තියෙනවා. මොකද ගොඩක් දෙනෙකුගේ අදහසක් තියෙනවා කැටපත් පවුර නිර්මාණය කරලා තියෙන්නේ කුරුටු ගීලියන්න කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි අදහසක්. කැටපත් පවුර නිර්මාණය කරලා තියෙන්නේ කාටවත් මොකුත් ලියන්න නෙවෙයි. නමුත් පසුකාලීනව සීගිරිය නර්මන්න ගිය අය ඔවුන්ගේ සිතේ ඇති වුණු අදහස් කවි සංකල්පනා විදිහට සටහන් කරලා තියෙනවා කැටපත් පවුර මත. ඒ වගේම තමයි ඔය කුරුටු ගී කියන ඒවා කැටපත් පවුරේ ඇතුල් බිත්තියේ විතරක් නෙමෙයි පිටත බිත්තියේත් තිබිලා හම්බ වෙලා තියෙනවා ඉතා විශාල ප්‍රමාණයක්. කීප දෙනෙක් මගෙන් ඉල්ලීමක් කරලා තිබුණා කුරුටු ගී අපිට තේරෙන භාෂාවෙන් නැවත පරිවර්තනය කරලා ඉදිරිපත් කරන්න කියලා. ඉදිරි වීඩියෝ එකකදී මම ඒ පිළිබඳව සලකා බලනවා. මොකද කුරුටු ගී කියලා කියන්නේ මීට වසර දහස් කරනකට පෙර අපේ මුතුන් මිත්තන් විසින් රචනා කරන ලද ගීත කාව්‍යමය අදහස්. ඒ දේවල් ඇත්තරම අපිට තේරන භාෂාවෙන් පරිවර්තනය කරලා බලපුහම ඉතාම සුන්දරයි, හරිම ලස්සනයි. නිකමට හිතලා බලන්න, මොකක් හරි දෙයක් පිළිබඳව ඔයාලට ලියන්න කිව්වොත් කවි පද හතරක් ඔබට ලියන්න හැකියාව තියෙනවද? එදා හිටපු මිනිස්සු මොනතරම් සෞන්දර්යාත්මකව සරල චින්තනයකින් යුතුව නිදහස් මනසකින් යුතුව ඔවුන් හිටියද කියන එක මේ කුරුටු ගී වලින් අපිට දැනගන්න පුළුවන්. අපි සිය දෙනෙකුෙන් අහලා බැලුවොත් යම්කිසි දෙයක් පිළිබඳව සෞන්දර්යාත්මක පදපේලි හතරක් ලියන්න කියලා කිව්වොත් ඒ අයට ඒක ලියන්න හැකියාවක් නැහැ. එතකොට එදා තිබුණු අධ්‍යාපන ක්‍රමය සහ අද පවතින අධ්‍යාපන ක්‍රමයේ තියෙන වෙනස, එදා මිනිසුන්ගේ හිතේ තිබුණු කලාත්මක භාවයන්, ඒවා අකුරුවලට පෙරලලා තව තැනක සටහන් කරන්න ඔවුන්ට තිබුණු හැකියාව, මොනතරම් උසස් තත්ත්වයක ඔවුන්ගේ මනස තිබුණද කියන එක අපිට මේ දේවල් වලින් දැක ගන්න පුළුවන්. අද අපේ අය ගිහිල්ලා ලියන්නේ මොනවද? ගැහුණු ළමයාගේ නමේ එක අකුරක් දානවා, එකතු කිරීම දානවා, පිරිමි ළමයාගේ නමේ මුල අකුර දානවා.
මොනතරම් අපේ සමාජයේ විනාශ වෙලාද කියලා බලන්න. එක සීගිරි ගියක් මට මේ වෙලාවේ මතක් වෙනවා. ඒකේ සඳහන් වෙන්නේ කොටුල් අමඩ් ලෙඩ්ලි නැසි කියලා මුල පදයේ එන සීගිරි ගීතයක් තියෙනවා. ඒ සීගිරි ගීතයේ අර්ථය තමයි සීගිරිය නරඹන්න කියන ගිය පුද්ගලයා දිහා බලලා මේ සීගිරි ලලනාවිය සිනහ වුණහම ඒ පුද්ගලයාට හිතෙනවා ඇයගේ දත් ටික කොමඩු ගෙඩියක ඇට වගේ කියලා. දැන් නිකමට හිතලා බලන්න කොමඩු ගෙඩියක ඇට පිහිටලා තියෙනවා වගේ දත් තියෙන ගෑනු ළමෙක් තමුන් දිහා බලලා හිනහ වුණොත් මොන වගේ අදහසක් දෙන්නේ? ලස්සනක්ද පේන්නේ? රතු පාට විදුරු මස් අස්සෙන් කළු පාට දත්. ඇයි ඒ විදිහටනේ තියෙන්නේ? කොමුණු ගෙඩිය රතු පාටයි, ඇට ටික කළු පාටයි. හිතලා බලන්න ඒ වගේද ගෑනු ළමෙක් හිනහනකොට දත් ටික තියෙන්නේ කියලා. එතකොට ඒක ලස්සනයිද? මොකක්ද එතකොට මේ කියලා තියෙන්නේ? කොමුණු ගෙඩියක ඇට වගේ දත් තියෙන ලස්සන කාන්තාවක් මා දිහා බලලා හිනහ වුණා කියලා. මේක අපි නිවැරදි කරගන්න ඕන තැන. ඒ කවියෙන් කියන්නේ ඉදුණු කොමඩු ගෙඩියක් ගැන නෙවෙයි. හිතලා බලන්න ඉදිලා රතු පාට වුණේ නැති සුදු කොමඩු ගෙඩියක. කොහොමද සුදු පාටට ඇට ටික පිළිවෙලට පිහිටලා තියෙන්නේ කියලා. අන්න ඒ කතාව තමයි මේ ලියපු කෙනා ලියලා තියෙන්නේ. එහෙම නැතුව අපිට කොමඩු කිව්වම මතක් වෙන්නේ ඉදුණු කොමඩු ගෙඩියක්. ඉදුණු කොමඩු ගෙඩියක වගේ රතු පාටට විදුරු මස් තියෙන කළු පාට දත් ටිකක් තියෙන කෙල්ලෙක් අපි දිහා බලලා හිනා වුණොත් කවි ලියලිය ඉන්නේ පැනලා දුවනෝ මිසක්. ඇත්තම කතාව ඒකයි. හරි, එහෙමනම් අපි යමු බලන්න උගුල් ගල බලන්න. උගුල් ගල ගැන ගොඩක් දෙනෙක් ප්‍රශ්න කරලා තිබුණා. උගුල් ගලේ ප්‍රශ්න විසඳන්නයි මම මේ යන්න හදන්නේ.